හෙලෝ, ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් නේද? මෙන්න වගේම ගොඩක්ම ගොඩක් ආදරෙන් මගේ channel එකට ඔයාලා හැමෝම පිළිගන්නවා. ඉතින් අද ඔන්න ඔයාලත් එක්ක මම මේ බෙදාගන්න යන දේ ටිකක් වෙනස් එකක්. ඉතින් මම මේ වැඩේ පටන්ගෙන තියෙන්නේ එනකොට මට හිතුණා අද ඔයාලත් එක්ක මේක බෙදාගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ජූලි මාසේ 23 ඉරිදා. ඉතින් මම මේක පටන් ගත්තේ ජූලි 10 වෙනිදා. ඉතින් ටික දවසක් දැන් ගිහිලා තියෙන්නේ. මට හිතුණා මම අනිවාර්යෙන් ඔයාලත් එක්ක මේ දේ ෂෙයා කරගන්න ඕන කියලා. ඉතින් බලමු මොකද්ද මම කරන්න හදන්නේ කියලා. මෙන්න මේ හා පැංචත් එක්ක. ඉතින් මේ තියෙන කැටයක්. කැටේ පොඩ්ඩක් විතර සල්ලි තියෙනවා. ඊට කලින් තව දෙයක් ඔයාලට මම කියන්න ඕන. ඒක මේකට අදාළ දෙයක් නෙමෙයි. පුංචි ඔයාලටත් මොකක්ද ඒකට කියන්නේ? ඔයාලටත් කරන්න පුළුවන් දෙයක්, ගොඩක් වැදගත් දෙයක්, වටින දෙයක්. මම ඉස්සෙල්ලාම මේකට අදාළ වෙයි කියලා හිතන තව චූටි දෙයක් කියන එක කියන්න. ඇත්තට මේ මම කරන්නේ ඔයාලට ගෙදර ඉඳලා පුංචි ඉතුරුම් කරන ක්‍රම කිහිපයක් ගැන කියලා දෙන්න. ඉතින් කිහිපයක් දෙකක් ගැන. හොඳද? ඔන්න ඉස්සෙල්ලාම එක තමයි ප්‍රධාන එක මේක. ඊට අමතරව මම මේ දෙත් කියලා දෙන්න කියලා හිතුවා. ඉතින් මේ තියෙන්නේ මම මේ අවුරුද්දේ ජනවාරි වල ඉඳන් එකතු කරපු සල්ලි ටික. හොඳද? ඉතින් හැබැයි මම දන්නේ නැහැ මේවා ඇතුළේ කීයක් තියෙනවද කියලා. මේ දේ කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට. මම වගේ නිතරම බස් එකේ යන අයට කියන්නේ, ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම මේවට මේ දාලා තියෙන්නේ මම දැන් වැඩට ගිහිල්ලා එනවනේ. ඉතින් එනකොට බස් එකට ටිකට් ගන්න දුන්නම ඉතිරි සල්ලි දෙනවනේ. අන්න ඒ ඉතිරි සල්ලි වලින් එකතු වෙන සල්ලි ටික මම මාසෙ කියන්නේ පළවෙනිදා ඉඳන් අවසාන වෙනකම් පොඩි මේ වගේම පොඩි පැකට් එකකට එකතු කරනවා. ඒ එකතු කරලා ඉවර වෙලා අවසාන දවසේ මෙන්න මේ විදිහට පැකට් කරලා මෙහෙම සෙලෝ ටේප් කරනවා. ඉතින් මෙතන තියෙනවා ජනවාරි, පෙබරවාරි, ඊට පස්සේ මාර්තු. මාර්තු ගණන් ටිකක් ලොකුයි. මාර්තු, ඊට පස්සේ අප්‍රේල්, මැයි, ජූන්. හොඳද? ඉතින් දැන් මෙන්න මේ ටිකේ මම දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. මම එකතු කරලා ඉවර වෙලා මේ විදිහට සෙලෝ ටේප් ගහලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේ දේ හිතුවේ දෙසැම්බර් වෙනකම් කරනවද නැහැ. මට අප්‍රේල් මාසේ තමයි හිතුවේ නැහැ. මම මේ කරගෙන යන වැඩේ මාර්තු වෙනකම් කරනවා. ඉතින් එතකොට මට දැන් අපි සාමාන්‍ය අපිට චුටක් අර උත්සවයක් විදිහට ටිකක් අර ලොකු වියදමක් යන්නේ අප්‍රේල් මාසෙටනේ, අවුරුදු වලටනේ. ඉතින් අවුරුදු වෙනකොට කොච්චර සාමාන්‍ය සල්ලි තිබුණත් මාදි දේවල් කරගන්න. ඉතින් එතකොට මට මෙන්න මේකින් කීයක් හරි මේකතු වෙන්න කියලා තමයි මම මෙන්න මේ වැඩේ මාර්තු වෙනකම් කරනවා කියලා හිතුවා. ඉතින් අනිවාර්යෙන් පුළුවන් කමක් තියෙනවා නම් ඔයාලා මේක කරන්න. මේකට හේතුව තමයි දැන් මගේ මුල් වීඩියෝස් වල මම ඔයාලත් එක්ක මේ ඉතුරු කරන දේවල් ගැන කියලා තියෙනවා, කතා කරලා තියෙනවා, සහ ඉතුරු කරන විදි ගැන කියලා දීලා තියෙනවා. හැබැයි මේ හැම එකක්ම අපි දන්නවා තියෙන්නේ මේ ගණන් කියලා. මේකේ මමවත් දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. දැන් මේ ඔයාලට පේනවනේ මාර්තු මාසේ, මැයි මාසේ ටිකක් මේ ලොකුයි. කියන්නේ මේ පැකට් එක ටිකක් ලොකුයි. දැන් මේ අප්‍රේල් මාසේ, පෙබරවාරි මාසේ වගේ හරිම මේ පොඩි ප්‍රමාණයක් තියෙන. ඉතින් මම දන්නේ නැහැ කීයක් තියෙනවද කියලා. ඉතින් එතකොට මේක දැන් මාර්තු මාසේ මේක මේ ගලවලා බලනකොට තමයි දැනගන්න පුළුවන් කීයක් තියෙනවා කියලා. මම අනිවාර්යෙන් මාර්තු මාසේ මේ ටික ගලවනකොටත් ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා තමයි මම මේ වැඩේ කරන්නේ අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා කීයක්ම හරි කමන්න ඒ විදිහට ඉතුරු කරගන්න පුළුවන් නම් ඉතුරු කරගන්න බලන්න. ඔන්න ඉතුරු කරන එක ගැන මම කියන ඔන්න මේ වැඩසටහනේ කරන පළවෙනි එක මේක. ඉතින් පුළුවන් නම් කරන්න බලන්න. ඊළඟ එක තමයි මෙන්න මේක. හැබැයි මේක ඉතුරු කරන එකක් නම් නෙවෙයි. මේ තියෙන්නේ මේක ඉතුරු කරන එකක් නම් නෙවෙයි. මේක මොකක්ද දන්නවද? මේක මම පටන් ගත්තේ අවුරුදු මාසෙන් පස්සේ. හේතුව තමයි
මේ පාර අවුරුදු වලටත් මගේ අතින් පුංචි පුංචි දේවල් මගේ හැරුණා. ඉතින් ගිය අවුරුද්දෙත් ඒකම වුණා. ඉතින් ඒකට හේතුව කියන්නේ අවුරුද්ද කින්නේ ආපහු දැන් කියන්නේ අප්‍රේල් වලින් ගිය අවුරුද්දේ අවුරුද්දෙන් පස්සේ මේ අවුරුද්දේ අවුරුද්ද ලබන්නේ. ඉතින් එතකොට සමහරක් විට කරන්න ඕන කියලා හිතාගෙන හිටපු දේවල් අමතක වෙන වෙලාවල් තියෙන තීක සාමාන්‍ය දෙයක් අමතක වෙනවා කියන එක. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ ඒ දේවල් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා කියලා. දැන් මෙන්න මේක ගහලා තියෙන්නේ මම 2024 මාර්තු මුල් සතිය බලන්න කියලා. ඒ වගේම තමයි මේකෙත් තියෙන්නේ මාර්තු මාසේ මුල් සතිය බලන්න කියලා. හැබැයි මේකේ තියෙන 2024 අප්‍රේල් මාසේ මුල් සතිය බලන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මට අමතක වෙන පුංචි පුංචි දේවල් ටිකක් ලියලා තියෙනවා. ඊළඟ අවුරුද්දේ අවුරුද්දවස් වෙනකොට ඒ ටික මඟ නොහැර කරගන්න ලේසි වෙන විදියක් තමයි මම මේ ටික ඔක්කොම පොඩි බොක්ස් එකකට දාලා අරන් තියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක ටිකක් ලොකු එකක්. මේකේ තියෙන්නේ අසපුවේ දානෙට දානි දිනට කලින් බලන්න කියලා. ඉතින් දානි දින ටික ලියලා ඊට දින දෙකකට කලින් බලන්න කියලා තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා දානෙ කියන්නේ මුල ඉඳන් අවසාන වෙනකම් මම ගේන්න ඕන මොනවද. ඉතින් එහෙම සමහරක් වෙලාවදී මං හැරෙනවනේ. ඉතින් ඒ නිසා ගේන්න ඕන මොනවද. එතකොට මම දැන් මේ දවස් හතරට මට තියෙන උදෑසන දාන්නේ. ඉතින් ඒ හතරට වෙන වෙනම මේකේතර ඉලියලා තියෙන්නේ මම හදන කෑම වර්ග. ඉතින් එතකොට මට ආයෙ හිතන්න ඕනේ මම මේ සැරේ මොනවද හදන්නේ, ඊළඟ සැරේ මොනවද හදන්නේ කියලා හිතන්න ඕන නැහැ. ඉතින් ඒ හතරට අයත් වෙන්නේ වෙන වර්ග. ඉතින් එහෙම මෙනු ලිස්ට් එකකුත් එක තමයි මේකේ ඇතුලේ මේ ලියලා තියෙන වටිනා එක කරොත් ගොඩක් වටිනවා කියලා. ඉතින් ඒ නිසා මේ මාසේ 11 වෙනිදා දාන්න තිබුණනේ අසපුවට ගිහින් ඇවිල්ලා තමයි මම මෙන්න මේ වැඩේ කරේ. ඉතින් මේකත් මේක ඉතුරුම් කරන ක්‍රමයක් නෙවෙයි තමයි. ඒනකොට මට හිතුණා මේ දෙත් ඔයාලට මේකත් එක්කම කියන්නේ මේ ඉතුරුම් කරන වීඩියෝ එකත් එක්කම ඔයාලත් එක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ ටිකත් ඔයාලට පෙන්වනවා කියලා හිතුවේ. ඉතින් ඔයාලට සමහරක් විට හිතෙනවා ඇති ඇත්ත තමයි මේ දේ කරා නම් හොඳයි කියලා. ඉතින් මට පහසුවට තමයි මම මේ දේ කරේ. ඒකයි මම ඔයාලත් එක්ක ඔන්න බෙදා ගන්න හිතුවේ. හරි, දැන් ඔන්න ඒ කතන්දර දෙකම ඉවරයි. ඉතින් දැන් මම මේ ලෑස්ති වෙන්නේ අද වීඩියෝ එකේ මූලිකම දෙයට එක්කගෙන යන්න, කියන්නේ ප්‍රධානම දෙයට. ඉතින් ඉතින් කොහොමද කියලා මෙන්න මේ කැටය ගැන කියන්න. දැන් මේකෙන් කරන්නේ කැටයක් කියන්නේ ඉතින් ඇත්තටම සල්ලි දානවා කියන එකනේ. ඒ කියන්නේ ඉතුරුම් ක්‍රමයක්නේ. මේක හරි වෙනස් ඉතුරුම් ක්‍රමයක්. මේකට ඕන වෙනවා. දැන් මම මේ අරගෙන තියෙන්නේ කිරිපිටි පැකට් එකක කොටසක්. ඒකේ මම මෙන්න මේ විදිහට පේනවාද ඔයාලට, මේ පැත්තට කොටු 10කුත් මේ පැත්තට කොටු 10කුත් වෙන්න ගහගෙන තියෙනවා. කියන්නේ කොටු 100ක්. මේ පැත්තට 10යි මේ පැත්තට 10යි. එතකොට මෙතන ඉන්න එකේ ඉඳන් 10 ඉස්සේ 11 ඉඳන් 20 ඔහොමම මෙතනට එකේ පටන් ගත්තම 100 වෙනකම් ලියලා තියෙනවා. ඉතින් ඒක පේනවාද ඔයාලට. ඊට පස්සේ මම මේක එකතු කරන්න ගත්ත දවස ලියලා තියෙනවා. ඒකත් ඔයාලට පේනවා ඇති. මෙතන මුදල ලියලා තියෙනවා 5050ක් කියලා. හොඳද? මේකෙන් කරන්නේ ඇත්තටම දැන් අද පටන් ගන්නවා කියලා හිතන්නකෝ ඔයාලා. අද ඔයාලා ගාව තියෙන රුපියලා නම් රුපියලක් හැටියට දාලා එක කියන කොටු කපන්න ඕන. හෙට ඔයාට තියෙන්නේ රුපියල් 5ක් නම් රුපියල් 5 කැටයට දාලා මේ 5 කියන කොටුව කපන්න ඕන. ඔන්න ඔහොම දින 100ම පුරව ගන්න ඕන. ඉතින් මේකේ ලොකුම මුදල තමයි රුපියල් 100 කියන්නේ. ඒ කියන්නේ විශාලම මුදල තමයි රුපියල් 100. ඉතින් එකේ ඉඳන් පිළිවෙලට නෙවගව තියෙන එක තමයි මම කියන්නේ. අද එක පළවෙනි දවසේ ඉඳන් පටන් ගන්න දවසෙන් දින 100ක් ඔයාලා කරනවා. අද එකක් දානවා, හෙට රුපියල් 2ක් දානවා, අනිද රුපියල් 3ක් දානවා. එහෙම කරන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලා ගාව තියෙන්නේ අද රුපියලයි රුපියල් 5කුයි රුපියල් 10කුයි තියෙනවනම් ඔයාලට පුළුවන් රුපියල දාලා එක ඊට 5 දාලා පස්සේ කොටුව රුපියල් 10යි දාලා 10 වෙනි කොටස. එහෙම එහෙම පුරව ගන්න පුළුවන්. කොහොම හරි වෙන්න ඕන එකේ ඉඳන් රුපියල් 100 දක්වා, රුපියලේ ඉඳන් රුපියල් 100 දක්වා මේ කැටයට දාන එක තමයි. ඉතින් උපරිමේ දින 100ක්. දින 100ක් කියන්නේ අපි සාමාන්‍ය මාස 3ක් ඇතුළත කියමු, දින 90ක් ඇතුළත කියලා. ඉතින් ඕන කෙනෙකුට පළවෙනි දවසේම රුපියලක් 2ක් 5ක් 10ක් හොයා ගන්න පුළුවන්. ඉතින් දින අපි කියමුකෝ මාස 3යි කියලා. මාස 3ෙන් කරොත්
ඔයාලට සාමාන්‍ය අවුරුද්ද වගේ වෙනකොට දෙතුන් පාරක් එකතු කරගන්න පුළුවන්. මම මේකත් මම වගේ ටාගට් එක තමයි මේකත් අප්‍රේල් මාසේ වෙනකම් කරනවා කියන එක. ඉතින් මම මේක හිතන් ඉන්නේ දින 100ක්ම කරන්න නෙවෙයි. දැන් ඔයාලට උනත් පුළුවන් දින 100ම අදින් නැතුව ඔයාලට මාස දෙකෙන් මේක දින 60න් මේ දින දවස් 100 සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. ගොඩක් දුරට පුළුවන් වෙනවා. හේතුව දැන් පොඩි පොඩි ගණන් ටික ඉක්මනට දාගෙන දාගෙන යන්න පුළුවන්. දැන් චුට්ටක් මේ එකම වගේ ගණන් තියෙන 90 ඉඳන් 100 දක්වා ගත්තොත් නම් 90 කියන්නේ නම් 100ක් ඕනි කියන වගේ තැනනේ තියෙන්නේ. ඒ නිසා ඒ ටිකට කාලේ තියලා මේ ටික ඉස්සෙල්ලා පුරව ගන්න ඕන. ඉතින් මම දැන් 10 වෙනිදා පටන් ගත්ත එක 1 2 5 6 7 8 10 11 15 20 30 32 40 90 99 100 ඔය ටික තමයි මම පුරවලා තියෙන්නේ. ඉතින් අදත් ටිකක් තියෙනවා මං ගාව. ඉතින් ඒ ටික අද දානවා. ඉතින් මට දවස ගානේ මම මේක කරන්න හැමතර දවස ගානේ කරන්න වෙන්නේ නැහැ. ඉතින් මට පුළුවන් වෙලාවට මගේ අතේ තියෙන විදිහට මේකට දානවා. දැන් මම හිතන්නේ මාස දෙකක් වගේ කාලයක් ඇතුළත මාසයක් වගේ කාලයක් ඇතුළතත් කරන්න පුළුවන්. ඉතින් ඉච්චර ඉක්මනට ඕනෙත් නැහැ. ඉතින් මාස දෙකක් කියලා හිතන්නකෝ. මාස තුනක් යන්න ඕනේ නැහැ. මාස දෙකක් ඇතුළත මේක පුරවන්න. දැන් මේ ජූලිනේ ජූලි මාසෙ පටන් ගත්තොත් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු. ඉතින් මාස හතරක් මාර්තු අවසාන වෙනකොට අද පටන් ගත්තොත් අද ජූලි මාසේ 23 වෙනි ඉරිදානේ. ඉතින් අද පටන් ගත්තොත් ඔයාලට පුළුවන් මේක අප්‍රේල් වෙනකොට හතර වතාවක් කරන්න. මේකේ මුදල තමයි අපි දැන් හිතන්නේ රුපියල් 100 මෙතන ලොකුම ගාන කියලා. ඉතින් එහෙම පුරවලා වුණාට පස්සේ ඔයාලට මේ කැටේ එකතු වෙන 5050ක්. ඉතින් 5050ක් කියන්නේ ලොකු ගානක්නේ. 5000ක් කියලා හිතන්නකෝ. 5000ක් එකතු වුණොත් හතර කියන්නේ හතර වතාවක් මේක රුපියල් 20000ක් විතර එකතු වෙනවනේ. ඉතින් ඇත්තටම අපිට අවුරුද්දවසට මම අර මුලින් කිව්වෙත් ඒක තමයි අවුරුද්දවසවලනේ අපිට ගොඩක් සල්ලි ඕන වෙන්නේ. ඉතින් එතකොට මේක ගන්න පුළුවන්. ඒක හරිම වටිනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක කරන්න. මේක ඔයාලට එම්බ්ලොප් 100ක් අරගෙන එම්බ්ලොප් එකක එකේ ඉඳන් 100 දක්වා එම්බ්ලොප් 100 නම්බර්ස් කරගෙන ඒකට දාන්නත් පුළුවන්. ඉතින් අපේ කට්ටිය දාන්නවනේ සල්ලි නැති වෙනකොට ගොඩක් දුරට සල්ලි ගන්න බලනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේකට හොඳම දේ තමයි කැටේ. කැටේට දාලා මේ විදිහ එකක් හදාගෙන මේකේ ටික කොටු ටික කපලා අයින් කරන්න. ඉතින් ඊළඟ මේක අයින් කරන්න එපා. මේක කොටු ටික පිරුණොත් අරන් තියෙනවා. ඊපස්සේ ඒකට මේක කැටේ අපි වතාවත් හතරක් හරි වතාවත් පහක් හරි ඒ කරලා ඉවර වෙනකොට මේ කාඩ් ටික තියෙනවා. ඉතින් ඒක හරි වටිනවා මේ කාඩ් ටික එකතු කරන එක. ඉතින් අයින් කරන්න එපා කියන්නේ ඒකයි. මම වෙන විශේෂ දෙයක් නෙවෙයි. ඉතින් සමහරවිට මේ කැටේ මදි වෙයි, ඊට තව කැටයක් ගන්න වෙයි. ඉතින් ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. කියන්නේ මේ හතර පස්සතාවක් කරන්න මේ කැටේ මදි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආය වෙනම කැටයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඔයාලගේ හිතට එකඟයි නම් වෙන ඔයාලට බොක්ස් එකකට උනත් එකතු කරන්න පුළුවන්. මම අර එම්ලොප් ගැන කිව්වේ අනිවාර්යෙන් සල්ලි ගෙදර හදිස්සියක් වුණත් අපි සාමාන්‍ය තිබ්බොත් ගන්න බලනවනේ. ඉතින් එහෙම කරන්න එපා. මේක අනිවාර්යෙන් එක දිගට කරගෙන යන්න බලන්න. ඉතින් ඇත්තටම මේක හරි වටිනවා. මම ඒකයි කියන්නේ අවුරුද්දටනේ අපිට මම මුලින්ම සල්ලි ගොඩක් ඕන වෙන්නේ. ඉතින් ඒ නිසා අවුරුද්ද වෙනකම් කියන්නේ මාර්තු මාසෙවත් වෙනකම් මාර්තු අවසානවත් වෙනකම් මේක එකතු කරන්න බලන්න. ඉතින් අනිත් එක විශේෂ දෙය තමයි ලොකුම ගන් රුපියල් 100 නිසා ලොකුවට ඒක දැනෙන්නේ. ඔයාලට තියෙන වෙලාවට මේකට දාන්න. ඉතින් ඔයාලට මේක ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. මට ඕන උනේ දැන් මම මේ කරන දේ ඔයාලට කියලා දෙන්න ඇත්තටම. ඉතින් මට හරි සතුටේ ඔයාලා එක්කෙනෙක් හරි මේ දේ කරන්න බලනවා නම් ඉතින් මේකත් කරන්න ඔයාලා මෙන්න මේකත් පුළුවන් නම් කරන්න මම අර කිව්ව විදිහට. ඉතින් මේක නම් ඉතින් ඔයාලට කරන්නම් පුළුවන් එකක් නේ. ඉතින් මේකත් කරන්න මේකත් ගොඩක් වටිනවා. හේතුව ඉතින් අපිට මඟ හැරෙන කියලා විශේෂ අවස්ථාවලදී මඟ හැරෙන දේවල් ඔය gedara මොකක් හරි විශේෂ වැඩක් තියෙනවා නම් එතකොට ඒක අපි හැම අවුරුද්දක් ගානේ මොකද දැන් ඔයා gedara කිරියම්ම දානයක් දෙනවා කියලා හිතන්නකෝ. ඔයාලා හැම අවුරුද්දකට වතාවක්ම කිරියම්ම දානේ දෙනවා නම් ඔයා දැන් මේ අවුරුද්දේ කිරියම්ම දානේ දෙනකොට ඔයාට හිතෙනවා අයියෝ මට මේ දෙත් කරගත්තා නම් මේකත් එක්කම තිබුණා, මේ අහවල් දෙත් පූජ කරගත්තා නම් තිබුණා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඊළඟ වතාවේ කරනකොට ඔයාට ඒක අමතක වෙනවා අනිවාර්යෙන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් අන්න ඒ වගේ දේවල් මේ විදිහට ලියලා තියාගන්න. ඉතින් ඒ නිසා ඔන්න
මට අද දවසේ අද මේ වීඩියෝ එකත් වීඩියෝ එකේ ඔයාලට කියන්න ඕනනේ ඔන්න ඔය ටික අනිවාර්යෙන් මේ ඉතුරු කරන එකත් කරන්න මේ ඉතුරු කරන එකත් කරන්න සහ අර විදිහට ලියලා තියන්න ඉතින් අද මේ වීඩියෝ එකෙන් පුංචි හරි දෙයක් ඔයාලා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා ඔයාලගේ ජීවිතයට ඉතින් ඒක තමයි මගේ සතුට මම මගේ වීඩියෝස් වල මම ඔයාලත් එක්ක බෙදාගන්නේ ගෙදර ඉන්න කාන්තාවකට කරන්න පුළුවන් දේවල් දැන් කෑම් බීම හදනකොට උනත් මොන මොන දේවල් කරත් ඔයාලට කරන්න පුළුවන් දේවල් තමයි මගේ මේ බ්ලොග්ස් එක්ක එකතු කරලා මම ඔයාලට එක බෙදාගන්නේ ඉතින් ඔයාලට ඒ නිසා මම හිතනවා පුංචි හරි අත්දැලක් වෙයි කියලා මම මේ කියපු දේ ඒ නිසා පුළුවන් නම් ගෙදර වාගේ දැන් තියෙන රුපියල් 2ක් නම් ඒකෙන් හරි කමන්නේ අදම මේ වැඩේ පටන් ගන්න බලන්න ඉතින් එහෙනම් මම ගිහිල්ලා එනම් තවත් ලස්සන වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් එන ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි මම ASK හේවාරච්චි